සුභ දවසක් කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ චිත්‍ර පාඩමට මම තෝරගත්තේ ප්‍රකාශන චිත්‍ර මාතෘකාවක්. ප්‍රකාශන චිත්‍රයක් ගොඩනැගීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා මම මුලින්ම ඔයාලත් එක්ක කතා කරන්නම්. මුලින්ම ප්‍රකාශන චිත්‍රයක් කියලා කියන්නේ මොකද්ද කියලා අපි අඳුරගෙන ඉන්න ඕනේ. යම්කිසි මාතෘකාවක්, අදහසක්, එහෙම නැත්නම් සිද්ධියක් චිත්‍රයකින් ප්‍රකාශ කරන ආකාරය තමයි ප්‍රකාශන චිත්‍රයක් කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි විභාගය අරමුණු කරගෙන කරන නිසා ප්‍රකාශන චිත්‍රයක් ඇඳීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා. මුලින්ම විභාගෙදී අපිට මාතෘකාවක් ලැබෙනවා. ඉතින් අපිට මේ ලැබිලා තියෙන මාතෘකාවට අදාළව පරිසරය හා වාතාවරණය ගැන අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම අපි මේ මාතෘකාවට අදාළව යොදා ගන්නා මානව රූප ගණන හා ඒ වගේම ඒ මානව රූපවල තියෙන ක්‍රියාකාරී බව පිළිබඳත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් එක මීඩියාව මේ සඳහා යොදා ගන්න නැතුව එම මාතෘකාවට අදාළව ඉරියව් කීපයක් මේ සඳහා යොදා ගන්නෝ නම් වඩාත්ම සුදුසුයි. ඒ වගේම අපි අදින මාතෘකාවට අදාළව යොදා ගන්නා මානව රූප වගේම මාතෘකාවට අදාළව තියෙන පරිසරය, ඒ වාතාවරණය සහ ඒ සඳහා යොදා ගන්නා ගොඩනැගිලි දේවල් අපි නිවැරදිව කොළයට සම්පින්දනය කර ගන්න ඕනේ. ඒකේ සමබරතාවයක් තියෙන්න ඕනේ. ඒකත් බොහොම වැදගත්. එකම රූපයකට විතරක් ඇහැ යන්නේ නැති වෙන විදියට අපේ චිත්‍රයේ පුරාවටම අපේ ඇහැ යන විදියට අපි චිත්‍රයේ රූප ටික සමබර කරගන්න ඕනේ. ඉතින් අපි විභාගයේ මූලික කරගෙන කරන නිසා අපිට විභාගයේදී අඳින්න ලැබෙන කොළයේ ප්‍රමාණය, ඒ වගේම අපිට චිත්‍රය නිම කරන්න ලැබෙන කාලය ගැන හොඳ අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. මෙතනදී සාමාන්‍ය පෙළ විභාගයට නම් අපිට චිත්‍රය අඳින්න පැය දෙකක කාලයක් වගේම උසස් පෙළ විභාගය සඳහා අපිට පැය තුනක කාලයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රකාශන චිත්‍රයක් ඇඳීමේදී අපි අනුගමනය කළ යුතු සිද්ධාන්ත පිළිබඳවත් අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් විදියට පර්යාවලෝකනය කියන සිද්ධාන්තය. ඒ කියන්නේ ළඟ තියෙන දේවල් විශාලවත් ඈත තියෙන දේවල් කුඩාවටත් දැක්වීමේ සිද්ධාන්තය අපි අනුගමනය කරන්න ඕනේ ප්‍රකාශන චිත්‍රයක් ගොඩනැගීමේදී. ඊට අමතරව තලය භාවිතය, සම්පින්දනය වගේ කරුණොත්, ඊට අමතරව එළියඳුර දැක්වීම, ත්‍රිමාණ බව වගේ දේවල් අපි චිත්‍ර ඇඳීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් එළියඳුර දැක්වීම, ත්‍රිමාණ බව වගේ දේවල් වර්ණ කිරීමේදී අපිට පෙන්වන්න පුළුවන් මේ සිද්ධාන්ත. දැන් මම මුලින්ම කිව්වනේ අපිට ලැබිලා තියෙන මාතෘකාව පිළිබඳ අපි හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ චිත්‍රය ගොඩනගද්දී. ඉතින් මම අද අඳින චිත්‍රයේ මාතෘකාව අඳුරු රැයක පුද බිමක අසිරිය. ඉතින් මේ වගේ මාතෘකාවක් යටතේ චිත්‍රයක් නිර්මාණය කරද්දී පුද බිමක් කියන එක අවබෝධ කරගන්න ඕනේ. කියන්නේ අපි උදාහරණයක් විදිහට පන්සලක් ගමුකෝ. දැන් මම මේ පන්සලක රාත්‍රී කාලයේ මොන විදියටද තියෙන්නේ කියන එක තමයි පෙන්වන්න ඕනේ. ඉතින් මේ වගේ හා සමාන මාතෘකාවල් අපිට එන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආගමික වතාවත්වල නිරත වන බැතිමතුන්, ඊළඟට අපේ පන්සල, විහාරස්ථානයට ගිය විට, වෙසක් පෝදා ගමේ පන්සල, මේ වගේ විවිධ විදියට අපිට මේ වගේ හා සමාන මාතෘකා එන්න පුළුවන් විභාගෙට. ඉතින් මෙතනදී අපි පන්සලකට ගියාම මොන විදියේ ක්‍රියාකාරකම්වලද යෙදෙන්නේ කියන එක මුලින්ම කල්පනා කරන්න ඕනේ. ඒ වගේම පන්සලක් තුළ මොන වගේ අයද අපිට දැක ගන්න පුළුවන්. පන්සලකට යනකොට අපි මොන වගේ ඇඳුම්ද ඇඳගෙන යන්නේ කියන එක සහ පන්සලක් තුළ අපිට දැක ගන්න පුළුවන් පරිසරය, ඒ මොන වගේ පරිසර වාතාවරණයක්ද පන්සලක් තුළ තියෙන්නේ කියන එක, මේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපේ චිත්‍රය ගොඩනගන්න කලින්.
ඉතින් මේ විදියට අපි මාතෘකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ මාතෘකාවට අදාළව චරිත සිද්ධි ගොඩනගන ආකාරය අනුව චිත්‍රයේ සාර්ථකත්වය අපිට අවසානයේ දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි අඳින මාතෘකාවට අදාළව රාත්‍රී කාලයේ පන්සලක අපිට දැක ගන්න පුළුවන් දේවල් තමයි අපි මේ අඳින්නේ. ඉතින් මානව රූප යොදාගනිද්දී ඒ සිද්ධියට අදාළව තමයි අපි මානව රූප යොදා ගන්න ඕනේ. ක්‍රියාකාරී මානව රූප විවිධ ඉරියව් වලින් ඉන්න මානව රූප අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මම මෙතනදී භාවනා කරන ඉරියව්වක ඉන්න මානව රූප, පැන් දෝවණේ කරන මානව රූප, ඒ වගේම බණ පොතක් කියවන කෙනෙක්, මේ වගේ විවිධ ඉරියව් වලට මානව රූප ගොඩනගාගෙන තියෙනවා. දැන් අපි පන්සල් භූමියක් නේ අඳින්නේ, ඒක නිසා මම හාමුදුරු නමක් මේ වගේ චරිතත් අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඒ පරිසරය, මේ පරිසරය ගත්තොත් අපිට චෛත්‍යයක්, බෝගසක්, ඒ වගේ මම මෙතනදී ගාන්ටාර කුළුණක් යොදාගෙන තියෙනවා, ආවාසගේ කොටසක්, මේ වගේ දේවල් අපිට චිත්‍රයේ ගොඩනගා ගැනීමදී සම්පින්ඩනය කරද්දී මේ වගේ දේවලුත් අපිට ඇතුළත් කරන්න පුළුවන්. දැන් ඔන්න ඔය විදිහට අපි චිත්‍රයේ පැන්සලෙන් ඇඳලා නිමා කරගත්තා. ඉතින් දැන් අපි බලමු මේ ප්‍රකාශන චිත්‍රය කොහොමද වර්ණ කරන්න කියලා. මම අද පැස්ටල් මාධ්‍ය යොදාගෙන තමයි වර්ණ කරන්නේ. මොකද ගොඩාක් දරුවෝ පැස්ටල් මාධ්‍ය කරන නිසා මං හිතුවා අද චිත්‍රයේ පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ කරනවා කියලා. දැන් මෙතනදී මම අර කලින් සඳහන් කරා විදියට එළිය අඳුර දැක්වීම, ත්‍රිමාන ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන ගමන් චිත්‍රය වර්ණ කිරීම කරන්න ඕනේ. මොකද අපි මෙතනදී රාත්‍රී කාලයක් තමයි මේ චිත්‍රෙන් පෙන්වන්නේ. ඉතින් ගොඩාක් දරුවෝ මේ රාත්‍රී කාලය පෙන්වන එක වරද්ද ගන්නවා වර්ණ කිරීමේදී. ඒක නිසා හොඳ අවබෝධයෙන් දිගටම පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න අඳුරු රැයක් කොහොමද අපි චිත්‍රයට නගන්නේ කියන එක මම පියවරෙන් පියවර ඔයාලට කියලා දෙනවා. වර්ණ කරන්නේ කොහොමද කියලා ඉතින් පාඩමත් එක්ක අවසාන වෙනකන් එකතු වෙලා ඉන්න පැස්ටල් මාධ්‍යෙන් කොහොමද මම අඳුරු රැයක් කියන දේ ගොඩනගා ගන්නෙ. ඒ වගේම මේ රාත්‍රී කාලයක්නේ අපි අඳින්නේ වර්ණ කරන්නේ. ඒක නිසා එළිය අඳුර දැක්වීම ගැන බොහෝසේ සැලකිලිමත් වෙන්න ඕනේ. අපි බලමු කොහොමද අපි ඒක කරගන්නේ කියලා. Thank you.
ඉතින් ඔන්න ඔය විදියට අපි අඳුරු රැයක පුදබිමක අසිරිය කියන ප්‍රකාශන චිත්‍ර මාතෘකාව ලස්සනට ඇඳලා වර්ණ කරලා නිම කරගත්තා. ඉතින් තවත් දවසක අපි අලුත් චිත්‍ර පාඩමකින් හමු වෙමු. මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා. එතෙක් ඔයාලට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.